ජීවිතයේ සැබෑ යථාර්ථයේ තේරුම් ගෙන ජීවිතයට මුහුණ දෙන රංගන ශිල්පියෙකු ලෙස සුරජ් මාපා නම් කරන්න පුළුවන්. සුරජ්ටයාගේ තාත්තා අහිමිය ගොසින් වසර දෙකක් ගත වෙද්දී ආදරණීය මෑණියන් ද අහිමි වුණා. සුරජ්ගේ අක්කල දෙන්නා පදිංචිව සිටින්නේ ලංකාවේ නෙවෙයි, එක්කෙනෙක් ඉතාලියේ, අනෙක් අක්කා එංගලන්තේ. දැන් සුරජ් තනි වෙලාද? කොහොමුණත් සියලු උපේක්ෂාවෙන් දරාගෙන ජීවිතයට මුහුණ දෙන සුරජ් මේ දිනවල ගැහැණු ළමයි දෙන්නෙකුගේ ආදරයට මැදි වෙලා ඒ ගැන විස්තර සහ ඔහුගේ ජීවිතය ගැන ඔහු කියන්නේ මේ විදිහටයි. මුලින්ම කියමු මේ පෙම්වතියන් දෙදෙනා ගැන. මේ දෙදෙනාමට හමුවන්නේ සියතේ මේ දිනවල විකාශය කෙරෙන සමන් කුමාර ලියනගේගේ නාට්‍ය නිර්මාණයක් වන නේත්‍රා නාට්‍ය නිසයි. ඒ එක්තරා සමයක අංගම්පොර මූලාශ්‍ර කරගෙන නිර්මාණය වූවක්. එහි තරිඳි සහ තිසිරිත් රඟපානවා. ඒ චරිත දෙකට මැදි වූ චරිතයක් තමයි මම රඟපාන්නේ. ඒක ඇත්තටම වෙනස් කතාවක්. ඒ හැර වෙනත් නිර්මාණ මොනවාද? රොෂන් රවින්දගේ ටෙලි නිර්මාණයක් අධ්‍යක්ෂණය කරනවා. ඒකේ නම තනමල් විල කොල්ලා. තනමල් විල කොල්ලාගේ මස්සිනා ලෙස මම චරිතයක් රඟපානවා. ඒකත් හරි අපූරු නිර්මාණයක්. ජීවිතය ගැන කිව්වොත් සුපුරුදු විදියට ජීවිතය ගෙවී යනවා. පහුගිය දිනවල වෙච්ච දේවල් ගැන මෙනෙහි කරමින් ඉදිරියට කළ යුතු දේ ගැන සිතමින් ජීවිතය ගෙවෙනවා. තාත්තා අහිමි වුණේ මීට වසර දෙකකට පෙරදී. ඉතින්නේ සන්තාපය වියකෙන්නලත් පෙර අම්මා තප හැර ගියා. අම්මා තාත්තා මට ගොඩක් ආදරේ කළා. මාතේ දෙන්නට ගොඩක් ආදරේ. ඉතින් දම්පින් කරගෙන මම ජීවිතේ යථාර්ථයේ තේරුම්ගෙන ජීවිතයට මුහුණ දෙනවා. අම්මා හිටි හැටියෙම නේද විපතට පත් වූයේ? ඇත්තම අම්මට අවසරිපියක් තිබුණේ නැහැ. කොරස්ට්‍රෝල් තිබිලා තියෙනවා, එච්චරයි. අම්මා සතුටෙන් හිටියේ. අන්තිමට අම්මා නැති වෙන්න පෙර මා එක්ක කොළඹ ආවා. එයාව මම ශැංහිලා හෝටලේ බලන්නත් එකගෙන ගියා. ඒ විදිහට ඇවිත් සතුටෙන් හිටපු අම්මා කොළඹ එන්න එච්චර ආස නැහැ. නුවර ගෙදර ඉන්න තමයි ආස. නැත්තම් අක්කලා දෙන්නා බලන්න විදෙස් ගත වෙනවා. එදා නුවර ගිය අම්මා එයාගේ හිස රිදෙනවා කියලා මට කෝල් කරා. නුවර අපේ ගෙදරට ආවට අයියා කෙනෙකුට මම කිව්වා බලන්න කියලා. අපේ නැන්ද කෙනෙකුත් ඇවිත් හිටියා. එයාලා අම්මව නුර රෝහලට ඇතුළත් කරලා තිබුණේ. අම්මට සිහිය නැතුව ගිහින් දින තුනක් රෙදි සත්කාර ඒකකේ හිටියේ. මහනුවර රෝහලේ වෛද්‍ය සිරිවර්ධන මහතා ඇතුළු සියලුම වෛද්‍ය හෙදි හෙදියන් සෑහෙන මට උදව් කළා. මගේ යාළුවෝ රටපුරා සිද්ධස්ථානවලට ගිහින් බෝධි පූජා පවා පැවැත්තුවා. අපි කළ හැකි සෑම දෙයක්ම අම්මා වෙනුවෙන් කළත් අම්මා අපිව දාලා යන්නම යන්න ගියා. දැන් අපිට ඉදිරි වෙලා තියෙන්නේ ජීවිතයේ යථාර්ථය හඳුනගෙන එයාලා වෙනුවෙන් දන්පින් කරමින් ජීවත් වීමයි. අම්මා ජීවත් වුණ අතර සිටියේදී අන්තිමට ඔබට කී දේවල් මොනවාද? විශේෂයෙන්ම මගේ විවාහය ගැන හිතුවා. හැබැයි අරයා මෙයා බඳින්න කියලා මට කවදාවත් බලකලේ නෑ. අපේ අක්කලා දෙන්නා එයාලා දන්නය වෙතින් යෝජනා ගෙනවත් අම්මා මට කවදාවත් බලකලේ නැහැ. දැන් සුරජ් ජීවිතේ තනිය දරාගන්නේ කොහොමද? ඇත්තටම අමාරුයි තමයි. ඒත් යථාර්ථයට මුහුණ දෙන්න වෙනවා. සමහර වෙලාවට මම හිත හදාගන්නේ අම්මා නුවර ගෙදර ඉන්නවා කියලයි. ඒත් නුවර ගෙදර ගියාම අම්මා නැහැ. එතකොට මං හිත හදාගන්නේ එයා අක්කලා දෙන්න රට ඉන්න නිසා එහෙ ගිහින් කියලයි. ඒක හැබෑව නොවුනත් පිටකමා එහෙම ගත කරන්නත් හදනවා. නමුත් ජීවිතයේ සැබෑව තේරුම් ගත යුතුමයි. මෙතෙක් කොළඹ මා ජීවත් වූයේ තනිකඩයි. ඒ ගෙවපු ජීවිතයට මුහුණ දෙනවා. අක්කල කියන්නේ නැද්ද මල්ලිට දැන් විවාහ වෙන්න කියලා? නිතරම නම් ඒ ගැන කියනවා තමයි. සුරජ්ට හිතෙන්නේ නැද්ද දැන් ඊට කාලේ ඇවිත් නේද කියලා? ඔව්, ඒත් යෝජනා නම් බොහොමයි. හිතනවා, බලනවා, සොයනවා. ජීවිතේ හැටි එහෙමනේ. හොඳ කෙනෙක් විවාහ කරගන්න වෙනවා. සමහර විට ඒක ආදහයට වෙන්නත් පුළුවන්, නැත්නම් තව අවුරුද්දක් දෙකක් යන්නත් පුළුවන්. විවාහය කියන දේ ඔබ දකින්නේ මොන විදියටද? ඒක ආත්මික බැඳීමක්. කතාවක් තියෙනවනේ ගිය ආත්මයේ කෙනා තමයි මේ ආත්මෙදී හමුවෙන්නේ කියලා. ඉතින් වෙලාවට යාව ලැබෙවි. ඒත් විවාහය කියන දේ මුල් කරගෙන මගේ ජීවිතය නැවතිලා නැහැ. කරන සහ කළ යුතු වැඩ ටික කරගෙන ජීවිතයට මුහුණ දෙනවා. විවාහයේදී ඈගින් ඔබ බලාපොරොත්තු වන්නේ මූලිකවම නිදහස සහ ආදරයයි. විශේෂයෙන්ම ආදරය තමයි ප්‍රධාන වෙන්නේ. ඒ ආදරය එක්ක සතුට තිබුණම ඇති. පහුගිය කාලේ ආදරයෙන් බැඳී විවාහ වෙලා ඉක්මනට විවාහ දෙදරාගේ තරු ගැන නිතර අහන්න ලැබුණා. ඔබ ඒ ගැන හිතන්නේ කොහොමද? විවාහය කියන්නේ එකට ජීවත් වෙනවාද තනියම ජීවත් වෙනවාද කියන දෙයට වඩා දෙදෙනාට දෙදෙනා දැනගන්න ඕනේ. ඒ හැඟීම අවශ්‍යයි. ඉන්න බැරිම නම් වෙන්වීම හැර වෙන විකල්පයක් නැහැ. ඒත් සැබෑ ආදරය කළ දෙදෙනෙක් නම් ගහ මරාගෙන රණ්ඩු කරගෙන හරි එකට ජීවත් වෙනවා. මම උපරිම උත්සාහ කරන්නේ ඩිවෝස් නොවන විවාහයක් කරගන්නයි. සමාජයට බයට විවාහ යුතු නැහැ. ආදරය සහ විවාහය කියන දේ විඳින්න නම් හරි කෙනෙක් ඕනෙමයි. ඇත්තටම මගේ සමහර යාළුවන්ගේ හිතවතුන්ගේ විවාහ ජීවිතය දැකලා තියෙනවා. ඒවා හරිම සුන්දරයි. සල්ලි නැතත් මාර සතුටින් විවාහ ජීවිතය ගත කරන චරිත මම දැකලා තියෙනවා. ඒක තමයි වෙන්න ඕනේ.
අද අක්කලා දෙන්නා මලිට මොන වගේ උපදෙස්ද දෙන්නේ? මාව සතුටින් තියන්න, ඒ වගේම තනි නැහැ කියලා පෙන්නන්න එයාලා නිතර කතා කරමින් දුක සැප විමසමින් මාව සනසවන උපරිම උත්සාහය ගන්නවා. ඒත් මේ යථාර්ථයට මා මුහුණ දී යුතුමයි. මේ තා කොළඹ මම තනියම ජීවත් වුණේ. දුක සැප බාධක කම්කටොළු දරාගෙන ගමනක් ආවා. දරා ගන්න බැරි දේවල් වලට මුහුණ දෙමින් ඒ සියල්ල දරාගෙන හිත ශක්තිමත් කරගත්තා. මේ නිසා ජීවිතයේ බොහෝ දේට උපේක්ෂාවෙන් මුහුණ දෙන්න මට පුළුවන් වුණා. වෙලාවකට තනිකර ජීවිතෙත් හරිම සුන්දරයි. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතම video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.